ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවෙත් එක්ක තමයි ඔන්න දැන් අපි සම්බන්ධ වෙන්නේ. අපේ පුංචි දුල පුතාලා දන්නවා අපි මේ දවස්වලදී කතා කරන්නේ පුංචි දුල පුතාලගේ පෙළ පොතේ කියවීමේ පොතේ පාඩම් ගැන. ඔව් පුංචි දුවේ පුතේ, අපි කුඹුරේ ගොයම් කයි අනිද්දයි කියන පාඩම අවසන් කරලා අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරමින් ඉන්නේ කමත් භාෂාව පිළිබඳව. අපි දන්නවා කමත් භාෂාවේදී කමත කියන්නේ ගොයම් කපලා ගෙනැල්ලා තැම්පත් කරන තැන. අපි ඒකට කලවිට කියලාත් කිව්වා. ඒ විතරක් නෙමෙයි, අපි ලියද්ද ගොයම් වගා කරන පුංචි කොටස, ඒ වගේම වක්කඩ, නියර යටින් තවත් ලියද්දකට වතුර බැහැලා යන තැන, උප්පිඩ, ගොයම් කපනකොට තනි අතකට අහුවන ගොයම් ප්‍රමාණය උප්පිඩ, ඒ වගේම මා උප්පිඩ, දෑතට අහුවෙන ගොයම් ප්‍රමාණය. ඒ විතරක් නෙමෙයි, අපි ඊයේ දවසේ දැනගත්තා ගොයම් කපන උපකරණය දෑකැත්තට කියන්නේ ලියන්නාව කියලා. ඔව් පුංචි දුවේ පුතේ, මේ විදියට අපි කුඹුරේ වැඩදී අපි යොදා ගන්නා විවිධ උපකරණවලට භාවිත කරන පාවිච්චි කරන වචන තියෙනවා. එතකොට අපි බෝලත්ත හඳුනගත්තා. බෝලත්ත කියන්නේ අර කමත අතුගාන උපකරණයට. එතකොට අපි ගොයම් ටික කපාගෙන ඇවිල්ලා මේ කමත මත ගොඩ ගහලා තියෙනවට අපි කියන්නේ ගොයම් කොලය කියලා. එහෙනම් කමත මත විශාල කන්දක් වගේ කපන සියලු ගොයම් ටික ගොඩ ගහනවට අපි කියනවා ගොයම් කොලය කියලා. ඊළඟට පුංචි දුවේ පුතේ, මේ විදියට කපලා ඉවර වුණ කුඹුරට අපි කියන්නේ, අපි දන්නවා කුඹුරේ ගොයම් ටික කපලා ඉවර වුණාම පුංචි පුංචි දඩු කෑලි ටිකක් ඉතුරු වෙනවා. අන්නේ ඉතුරු වෙන පුංචි දඩු කෑලි වලට අපි කියන්නේ ඉපනැල්ල කියලා. එහෙනම් කුඹුරේ ගොයම් කපලා අවසන් කර කුඹුරට අපි කියන්නේ ඉපනැල්ල කියලා. පුංචි දුල පුතාලා අහලා තිනවනේ ඉපනැල්ලට වැහි වැහැලා ලියදි පුරා දිය පිරිලා වක්කඩ ළඟ දිය සුලියේ තිත්ත පැටව දිය කෙලියේ. මේ ගොයම් කපල ඉවරුණාම මහ වැසි වහිනවා. ඒ වැස්සට ලියද්ද ගංගාවක් වගේ පිරෙනවා. එතකොට මේ වතුර ටික ටික බැහැලා යනකොට ලියද්දෙන් ලියද්දට වතුර බහින තැන කුඹුරේ ඉන්න පුංචි පුංචි මාළු ඇවිල්ලා අර සිදුර අස්සෙන් රිංගල යන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි ගීතේට නගලා තියෙන්නේ. එතකොට පුංචි දුවේ පුතේ, අපේ දරුවෝ දැනගන්න ඕන කාරණේ තමයි මේ විදියට කපාගෙන ගිහිල්ලා කමතේ ගොඩ ගහපු ගොයම් කොලයට දැන් මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? මේ ගොවි මහත්තුරු මේ ගොයම් වලින් වී කරල් ටිකෙන් වී ඇට ටික අයින් කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ වී ඇට ටික අයින් කරන්න දැන් භාවිත කරන්නේ යන්ත්‍ර සූත්‍ර. ඒ වුණාට පැරණි කාලේ ගොවියෝ භාවිත කළේ ගවයන්ව. එතකොට මේ ගොයම් පාගන ගවයින්ට කියන්නේ අම්බරුවන් කියලා. එතකොට පුංචි දුවේ පුතේ, ඔන්න අම්බරුවෝ යොදාගෙන මේ කමතේ වටේම ගොවි මහත්තයා මේ ගොයම් ටික එලලා විහිදවලා වටේ ගමන් කරනවා. මේව ගමන් කර කර ඕසේ දදා, ඕසේ කියන්නේ ගවයින් පාලනය කරමින්, මේගොල්ලෝ මේ විදියට වටේ යනකොට මොකද වෙන්නේ? ගොම් කුරවලට මේවා පෑගිලා වී ඇට වෙන් වෙනවා. මෙන්න මේ වෙන් වෙන වී ඇට වලට අපි කියනවා බැත කියලා. ඒතර වෙන් වෙන වී ඇට වලට අපි කියන්නේ බැත කියලා. එතකොට අර ඉතුරු වෙන පිදුරු වලට කියන්නේ මැඩුවන් කියලා. ඔන්න ඉතුරු වෙන වී ඇට ටිකට අපි කියනවා මැඩුවන් කියලා. එතකොට පුංචි දුවේ පුතේ, ඔන්න අපි හඳුනගත්තා වචන ගණනාවක්. කමතට ගෙනෙල්ලද ගොයම් ටික විසිරවලා ඒක පාගනව අම්බරුවන්ගෙන්, මේ අම්බරුවන්ට පෑගිලා මේ ගොයම් වලින් වී ඇට ටික වෙන් වෙනවා. ඒ වෙන් වෙන වී ඇට වලට අපි කිව්වා බැත කියලා. එතකොට වෙන් වෙච්ච පිදුරු ටිකට අපි කියන්නේ මැඩුවන් කියලා. හොඳයි පුංචි දුවේ පුතේ, තවත් මේ කමත් භාෂාවේදී නැත්තම් කමති කරන කටයුතු වලදී භාවිත කරන වචන ගණනාවක් තියෙනවා.
ඒ වචන ගණනාවෙන්ම අපේ පුංචි දුල පුතාලගේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ වන තවත් වචන කීපයක් අපි ඉගෙන ගමු. පුංචි විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා. ඔව් පුංචි දූපති, අපි කතා කරමින් හිටියේ මේ කමතේ වී ටික ඉවත් කරගෙන බැත ටික ඉවත් කරගන්න විදිය ගැන. එතකොට මේ විදියට ගවය යොදාගෙන මේක ඉවත් කරනකොට පුතාලා දන්නවා ගවයන්ගේ කුරවලට වැදිලා දූවිලි මතු වෙනවා. අන්නේ මතුවන දූවිලි, ඒ වගේම පිදුරු කෑලි, ඒ වගේ දූවිලි සහිත වාතයට අපි කියනවා කාටුව කියලා. අපි කියන්නේ කාටුව කියලා. එතකොට පුංචි දූපතේ, සමහර වෙලාවට මේ අම්බරුවන්ට පෑගිලා බැත වෙන් වෙලාද නැද්ද කියලා බලන්න මේ ගොවි මහත්තුරු භාවිත කරනවා කරුවක් සහිත ලීයක්. කරුවක් සහිත ලීයක් භාවිත කරනවා. අන්නේ කරුවක් සහිත ලීයට කියන්නේ දැති ගොයියා කියලා. ඒ කරුවක් සහිත ලීයට කියන්නේ දැති ගොයියා කියලා. ඊනඟට පුංචි දූපතේ, මේ ගවයෝ මේකේ වටේ යනකොට ඒගොල්ල බඩගිනි එනවනේ. ඒගොල්ල මොකද කරන්නේ? මේ ගොයම් කොලේ තියෙන දේවල්ම තමයි කන්නේ. වී තියෙන ගොයම් ගස්ම කනවා, එහෙම නැත්නම් පිදුරු කනවා. මේව කෑවහම ඒගොල්ල මොකද කරන්නේ? ඊටි ගමන් ගොම දානවා. එතකොට මේ කමතේදී දාන ගොම වලට කියන්නේ ගොම්පස් කියලා. ඒවා ගොවි මහත්තයා ගන්නේ අර ඉතුරු වෙච්ච පිදුරු ටිකක් අරගෙන ඒක කිට්ටු කරලා දෑතට අරන් වීසි කරන්නේ. ඒවට කියන්නේ ගොම්පස් කියලා. එතකොට පුංචි දූපතේ, මේ විදියට වී ටික ඉවත් කරගෙන බැත ටික හදාගෙන මේවා ගොඩ ගහනවා. අන්න ඒකට කියනවා බැත කන්ද. මේ බැත කන්ද එකට එකතු කරලා මේගොල්ලෝ මොකද කරන්නේ? මේවා මනිනවා. මනිනවට කියනවා රාහි කරනවා. මේ මනින උපකරණ අපි හඳුන ගන්න ඕනේ. කුරණියෙන් මනිනවා, ඒක උපකරණයක්. අපි පුංචි දුල පුතාලා හොයලා බලන්න ඕනේ වී මනින තව උපකරණ කොච්චර තියෙනවද කියලා. පෙට්ටි වගේ දේවල් තියෙනවා. හැබැයි ඒවට අපි පෙට්ටි කියලා නෙවෙයි කියන්නේ. ලාහා, කාර්තුව, මේ වගේ දේවල් තියෙනවා. ඒ නිසා අපි ඒවා හඳුන ගන්න ඕනේ, දකින්න ඕනේ. ඔව් පුංචි දූපතේ, දැන් අපි බැත කන්ද ඊට පස්සේ මොකද කරන්නේ? වී හුලං කරන්න අරන් යනවා. සුළඟට අල්ලලා මේ වී හුලං කරනවා. මේ හුලං කරනකොට මොකද වෙන්නේ? හොඳ බර වී ටික එතන වැටෙනවා. බොල් වී ටික ඈතට වීසි වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ භාවිත කරනවා කුල්ල. මේ භාවිත කරන කුල්ලට කියන්නේ යතුර කියලා. එහෙනම් ගොවිතැනදී වී හුලං කරනකොට භාවිත කරන කුල්ලට කියන්නේ යතුර කියලා. නැගෙන හුලඟට එන හුලඟට කියන්නේ බෝගා කියලා. ඔන්න එනං වී හුලං කලයින් පස්සේ පුංචි දුවේ පුතේ මේවා මනිනවා. මේ මනින උපකරණ තමයි ලාහා, කාර්තුව, බුසල, මෙන්න මේ වගේ මනිනවා. ඒවා අපි දකින්න ඕනේ. ඒ උපකරණ අපි හඳුන ගන්න ඕනේ. එතකොට පුංචි දූපතේ, මේ විදියට මැනලා වෙන් කරගන්නා වී ටිකේ තමන් අදහන ආගමට අනුව දෙවියන් උදෙසා වෙන් කරනවා වටිනාම ප්‍රධානම කොටස. අන්නේ දෙවියන් උදෙසා වෙන් කරන කොටසට අපි කියනවා අක්යාල කියලා. ඊළඟට පුංචි දූපතේ, ඉතුරු වෙච්ච ටිකද මොකද කරන්නේ? ඒ ටික අනාගතයේ වෙනුවෙන් තැම්පත් කරනවා. ඒ තැම්පත් කරන්නේ වීබිස්සේ. වීබිස්ස අපේ පුංචි දුල පුතලා බලන්න ඕනේ. වීබිස්ස දකින්න ඕනේ, හඳුන ගන්න ඕනේ. හොඳයි පුංචි දුවේ පුතේ, එහෙනම් ඔන්න කුසිකර්මාන්තයේදී වී කොවිතැනදී භාවිත කරන වචන ගණනාවක් අපි අද ඉගෙන ගත්තා. ඒවා අපි මතක් කරගෙන ගම්බද පළාත්වලට යනකොට මේවා හඳුනා ගන්න, බලන්න උත්සාහ කරන්න ඕනේ. එහෙනම් ඔන්න පුංචි දුවේ පුතේ, අපි හෙටත් අපේ පුංචි දුල පුතාලා අලුත් පාඩමකින් හමු වෙනවා. එතෙක් අපේ පුංචි දුල පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි